රටක දියුණුවට විදුලිය ඉතා තීරණාත්මක වෙනවා. ඕනෑම නිෂ්පාදන හෝ සේවා කාර්යයකදී විදුලිය සඳහා ගෙවීමට සිදුවන මුදල ඉහළ යාමෙන් එම නිෂ්පාදන හා සේවාවන්හි මිල ගණන්ද ඉහළ යාම සාමාන්‍ය ක්‍රමයයි. එවිටෙහි පාඩුව සිදුවන්නේ පාරිභෝගිකයාටයි. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයා ඒවා මිලදී ගන්නා ප්‍රමාණය අවම වෙනවා. එවැනි අඩු පරිභෝජනයක් සිදුවීම කර්මාන්තකරුවාට දැවෙන ගැටලුවක්. බොහෝ ව්‍යවසායකයන් පිරිසක් කර්මාන්තවලින් ඉවත් වීමට මෙය ප්‍රබල හේතුවක් වෙනවා. එසේ සිදුවීම රටක ආර්ථිකයට මරු පහරක්. මෙම තත්ත්වය සැලකිල්ලටගත් රජය ව්‍යවසායකයන්ටත් පොදු ජනතාවටත් දැනෙනසේ විදුලි බිල අඩු කිරීමට අවස්ථා කිහිපයකදීම පියවර ගත්තා. ඒ අනුව පාරිභෝගිකයන් 17,27,828 දෙනෙකුට මාසික විදුලි බිල ලෙස උපරිමයෙන් ගෙවීමට සිදුවන්නේ රුපියල් 700ක මුදලක් පමණක් වීම විශේෂත්වයක්. විදුලි බිලට ලබා දුන් සහනය කෙතරම්ද යන්න විමසීමේදී විදුලි පාරිභෝගිකයන් 18,43,762 උපරිම වශයෙන් මාසකට ගෙවීමට සිදුවන්නේ රුපියල් 280ක මුදලක් පමණයි. ඒ සමස්ත ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් 39% ප්‍රතිශතයක් වෙනවා. විදුලිය සඳහා ඉහළම මිලක් ගෙවූ පසුගිය වසරේ පෙබරවාරි 15 වන විට ඒකක 91,120 අතර භාවිත කළ අයට රුපියල් 9,780ක බිලක් ගෙවීමට සිදු වුණා. එය මේ වන විට රුපියල් 3,340ක් දක්වා අඩු වී තිබෙනවා. එමෙන්ම ඒකක 61,90 අතර භාවිත කළ අයට රුපියල් 4,430ක් සාමාන්‍යයෙන් ගෙවීමට සිදුවද දැන් එම බිල රුපියල් 1,840ක් දක්වා පහත බැස අවසන්. එමෙන්ම ඒකක 31,60 අතර ප්‍රමාණයක් භාවිත කළ අයට සාමාන්‍යයෙන් රුපියල් 2,560ක් ගෙවීමට සිදුවද අද එය සාමාන්‍යයෙන් රුපියල් 700ක් දක්වා අවම වුණා. එමෙන්ම පසුගිය වසරේ පෙබරවාරි 15 වන විට ඒකක 30ට අඩුවෙන් පරිභෝජනය කළ අයට සාමාන්‍යයෙන් රුපියල් 1,300ක් විදුලි බිල ලෙස ගෙවීමට සිදුවද දැන් එය රුපියල් 280ක් වෙනවා. මේ අනුව විදුලි බිල අඩු කිරීමේ වාසිය කෙතරම්ද යන්න පැහැදිලියි.